Sunflower ට ආසයට මෙන්න මේ ලස්සනම ලස්සන මැක්‍රම් sunflower wreath එක හදාගන්න හැටි තමයි අද මම පෙන්වන්න යන්නේ. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මට මැක්‍රම් කෝඩ් හොයාගන්න බැරි වුණ හින්දා මම ඒ වෙනුවට ජම්ප කෝඩ් අරගත්තා. රාමුවට මම embroider රාමුවක මැද රවුම අරගත්තා. හූප් එක වටේට මොතල ඉවර කරන්න මට කෝඩ් යාර 15කට ලං වෙන්න ගියා. මම මේකෙදි ස්පයිරල් නොට් එකෙන් තමයි කෝඩ් එක ඔතාගන්නේ. අවශ්‍ය දිගට කෝඩ් එක කපාගෙන කෝඩ් එක දෙකට නමාගෙන මේ විදිහට හූප් එක ඇතුලෙන් දාගන්න. මෙතෙන්දි වම් පැත්තේ කෝඩ් එක හූප් එක උඩිනුත් දකුණු පැත්තේ කෝඩ් එක හූප් එක යටිනුත් වැටෙන විදිහට තමයි දාගෙන තියෙන්නේ. දැන් මේ හූප් එක යටින් ඇවිල්ලා තියෙන කෝඩ් එක හූප් එක උඩින් ඇවිල්ලා තියෙන කෝඩ් එක උඩින් මේ විදිහට දාගෙන ඒ කෝඩ් එකම හූප් එක යටින් අරගෙන මේ විදිහට අනිත් පැත්තෙන් එළියට අරගෙන නොට් එකක් දාගන්න. මේ විදිහට හූප් එක වටේටම ගොතාගන්න. ස්පයිරල් නොට් එක මේ විදිහට එකම පැත්තට ගොතාගෙන යද්දි හරි ලස්සන දඟර ගැවුණු හැඩයක් තමයි එන්නේ. මම ඔයාලට වීඩියෝ එකට පෙන්වන්න පහසු වෙන්න කොට කෝඩ් එකකින් ගොතලා පෙන්වන්නේ. ඔයාලා කෝඩ් එක ගනිද්දි හූප් එක වටේට ඔතා ගන්න ඕන වෙන සම්පූර්ණ දිගටම කෝඩ් එක අරගෙන ඔතා ගන්න. මේ තියෙන්නේ මම ස්පයිරල් නොට් එකෙන් හූප් එක වටේටම ගොතාගත්තට පස්සේ අන්තිමේදී මම මේ විදිහට තදින් ගැට දෙකක් දාගන්නවා. දැන් ගැටේ දාගත්තු තැනින් මේ විදියට කපා ගන්නවා. වෘත්ත එක හැඩ කරගන්න මම sunflowers මල් ටිකකුයි කොළ ටිකකුයි මේ වගේ පුංචි ඉති ටිකකුයි අරගත්තා. මේවා floral shop වලින් ඉති විදිහටම අරගන්න පුළුවන්. මම මුලින්ම කොළ දෙකකට මේ විදිහට පුංචි ඉති ටික අලව ගන්නවා. දැන් ඊට උඩින් මල අලව ගන්න. මේ විදිහට මම මල් 3ක් හදාගත්තා. දැන් හූප් එකේ අන්තිමට දාගත්තු ගැටේ කපාගත්තු තැන වැහෙන විදිහට මම මේ මල් ටික අලව ගන්නවා. ඔයාලට ලස්සනයි කියලා හිතෙන විදිහට ඕනම මලක් ඕනම විදිහකට මේ විදිහට ලස්සනට අලව ගන්න පුළුවන්. දැන් මම මගේ බ්‍රීත් එක හදාගෙන ඉවරයි. මේ බ්‍රීත් එක හදාගන්න හරිම ලේසි. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. ඔයාලා මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මේ වගේ වීඩියෝ බලන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.